අනේ මන්ද කොටට ජෝන් සිනත් මන්දිහා බලන් හිටියේ. කොටිම මහින්ද්‍ර සිං ධෝනිත් මන්දිහා බලන් හිටියේ විතරක් නෙමෙයි, හම්බානි පවුලම මන්දිහා බලන් හිටියේ. ඇයියේ කාරිමේ බලපන් මේ සීන් එක. එකනේ දකුණේ ප්‍රධාන රෝහලක හෘද රෝග සත්කම් පොලිම දික් වෙලා. එකනේ අද ලියාපදිංචි වුණා නම් ඔපරේෂන් එක කරන්නේ 2028 දී. කියන්නේ කුටිේ මේගොල්ලන්ට හෘද රෝගයක් කියන්නේ හරියට අර කෝස් එකක් වගේ. ඒකේ ෆයිනල් එක්සෑම් එක තමයි ඔපරේෂන් එක. ඒක තියන්නේ තව අවුරුදු 4කින්. ඒ කියන්නේ ෆයිනල් එක්සෑම් එනකන් දෙයියු බුදුන් සී කරන්න තමයි වෙන්නේ. කුටි උඹට ආඩම්බර නැද්ද? අපි සීයලා ආච්චිලා තාත්තිලා අම්මිලා සහ අපි විසින් හදපු රට කොච්චර ආශ්චර්යවත්ද කියලා. මනුලේද ආඩම්බරයි බං ආඩම්බරයි. පුදුමයි 2024 රෙජිස්ටර් වුණාම ඔපරේෂන් එක 2048 කරනවා නොකිව්වා. ඇත්තටම ඇයි බං ලොක්ක නිතරම 2048 දී රට හදලා ඉවර කරනවා වගේ කතාවක් කියන්නේ? ඒ බං අර අපි පොඩි කාලේ කරන්නේ අර يعني මට කරන්න බැරි වැඩක්. ඒ මං කියන එක මං ලොකු නාම කරනවා කියලා. ආයි කියන්නේ මෙහෙනු තිතන් ඉන්නේ යා 2048 දී ලොකු වෙනවා කියලා. හරි කවුද බං එන්නේ? බීබී අපි අර අල්ලපු ගෙදර බයිසනේ බං. නෝ 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 බීයා කවු කිමී පෙtti. ආ වාඩියම් බයිසයි. කොට උඩ උබලගේ ගෙදර බැරල් බැරල් තියනද බැරල්? තියනවා බයිසයි. මොකද කරෙන්න ඕනේ? මට විකුණපන් මම බැරල් එකතු කරනවා. තොග පිටින් වෙන කටු කම්බි තියනවාද? තියනවා බං තියනවා. අර මලකඩ කාපු කටු කම්බි ටික අනේ අරන් ඵලයන්. එල එල නරකොච්ච පළතුරු එහෙම තියෙනවයි? තියනවා බං තියනවා. අර අඹ දමනාරං කෙසෙල් දෙල් පණ කවුරුත් කන්නේ නිකන් කුණු වල වැටෙනවා. පණුව ගහපුවා තියෙනවයි? තියෙනවා බං තියෙනවා. නරක් වෙච්ච ඊස්ට් එහෙමත් තියෙනවා. ආබයි සයියේ මැරිච්ච ගෙම්බු ඉබ්බු මියෝ එහෙමත් ඉන්නවත් පල්ලෙහා. අම්මපා ඔක්කොම දාපංකු කාරි මය වත්තට. පොඩ්ඩක් ඉනි පොඩ්ඩක් ඉනි මොනවද උඹ ඒවයින් කරන්න යන්නේ? ඒව රහස් ඒව රාජ්‍ය රහස්. රාජ්‍ය රහස් නම් අපි දන්නවා වයිසයියේ. ආ මොනවද කියපන් බලන්න උඹ දන්න රහස. උඹ ඒව යවනවා පරසක්වල. කාරි උඹ කොහොමද ඒව දැනගත්තේ? මන් දන්නේ නැද්ද බං පරසක්වල මගේ කොන්ටැක්ට්ස් තියෙනවා. මොකද මං ජපනුත් දන්නවා. මට බස් එලවන්නත් පුළුවන්. අප්පා වයිසයි ඇතර එනම් උඹ තමයි මේ පරසක්වල සුහුරු පන්දි කාමරවලට ස්පොන්සර් කරන්නේ. මං එහෙනම් බැරල් ටික දාගන්නද මගේ වත්තට? පොඩ්ඩක් හිටින් පොඩ්ඩක් හිටින්. දැන් මට හරියට කියවන් උඹ ජාවාරංකාරයෙන්ද කැසිනෝ කාරයෙන්ද? නෑ බං මම මේ බැරල් එකතු කරන ගමේ අහිංසක බැරල් වයිසා. ඉතින් අර උඹලගේ පක්ෂ සභාපති කිව්වේ පන්දි කාමරවලට සල්ලි දෙන්නේ ජාවාරංකාරියෝයි කැසිනෝ කාරයෝයි කියලා. අනේ නෑ බං මං පන්දි කාමර හදන්න සල්ලි දෙන ජාතියේ පිනට පහළ වූ වයිසා. බැරල් බිස්නස් කරලා අනිවාර්යෙන් සුබිහිරි පාඩේ පදබට ගහලා වලකංචත් හිතන සැපය අද ජොලි කරලා. ඉතින් බං ඇයිෝක ප්‍රශ්න කරහම කටයියට යවාගෙන ඉන්නේ? කියන්න පුළුවන්නේ මේවට සල්ලි දෙන්නේ අහවල් එකා කියලා. ඕක කටක් කරලා කියන්න බෑනේ කොට උඩ. මේක දෙන්නේ බැරල් බයිසා කියලා තේරෙන්නේ නැද්ද බං? ආ රයිට් රයිට් කමන්නේ. ඔබ මොනවද දැන් බලාපොරොත්තු වෙන්නේ? ඉන් රිටර්න් බක්කිවා? නෑ නෑ මං කියන්නේ දැන් ඔබ පරසක් වලට මුදල් දෙනවට පෙරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ ඔබට? ඒ කියන්නේ මේ කියන්නේ ඔබව නිකන් කරන්නේ නෑනේ. මං හරි අහිංසකයි කොට උඩ බං කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ කියන්නේ බෑන් දිනුවොත් උඹේ සුමීරි පානේ රටටම විදිනවද? පිස්සුද කොට උඩ මං බැරල් බිස්නස් එක නවත්තලා තපසට යනවා. කුටේ මූ ගියාද? මූ කිව්වත් වගේ ඇත්තටම තපසට යයිද බං? බලහන් කුටේ පරාර්ථකාමි මිනිස්සු තින්නවනේ. එහෙම බැලුවම මේ රටේ අපි බයිසයිය වගේ වැඩේ තියෙන කාරි මූ තපසට යනකොට බැරල් ටිකයි කටු කම්බි ටිකත් අරන් යයි. කුටේ කවුද එනවා ගේට් ඇරලා නේද? අපි මේ අර සපුමල් කුමාර නේද? නෝ 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 ඉන්නේ නම්මියේ. ඔයාර හම්බානියේ වෙඩින් එකේ ඉඳලා එන ගමන්ද? හම්බානියේ වෙඩින් එකේ හම්බානට නටලා මට හම්බානට වහන්සේ කාරි. මේ ඇත්තටම වෙඩින් එකේ හිටපු හැමෝගෙම ඇස් ඔයා දිහාට යොමු වෙලා තිබ්බා කියන්නේ. දහසක් නෙතුවා දිස යොමු වෙනවා. ප්‍රියංකා චොප්රා නම් මන් දිහා බලන් හිටියා. මාත් එයා දිහා බලන් හිටියා. කුටි මෙයාගේ හිතේ ප්‍රියංකා චොප්රා ලව් එකට මෙයා දිහා බලන් හිටියා කියලා. ඇයි ඒකට නෙවෙයිද කාර්ය ප්‍රියංකා චොප්රා මන් දිහා බලන් හිටියේ? වෙන කවුද ඔයා දිහා බැලුවේ? අනේ මන්ද කොටට ජෝන් සීනත් මන් දිහා බලන් හිටියේ. කොටිම මහින්ද්‍ර සිං ධෝනිත් මන් දිහා බලන් හිටියේ විතරක් නෙමෙයි, හම්බානි පවුලම මන් දිහා බලන් හිටියේ. ඇයියේ මයි හිතේ එයාලා දන්නවනේ ඔයා සිහිවටන වලට ආසයි කියලා. සිහිවටන කිව්වේ කාරි? නෑ නෑ මං කියන්නේ ඔයා එහෙන් එනකොට සිහිවටන මුකුත් රැගෙන ආවේ නැද්ද? මං කිය මංගල සිහිවටන.
කාරයේ මගේ පුද්ගලික දේවල් බහන්න එපා ඒ ප්‍රශ්න. මොනයක් අපි මල් සඳ දැන් මට කියන්න ඕගොල්ලෝ ඡන්දෙට ලෑස්තිද? දැන් මං කියන්නේ ජනාධිපති ඡන්දෙට ලෑස්තිද? කවද්ද කාර්ය ජනාධිපති ඡන්දේ? තාම කිව්වේ නෑ නේද? ඇයි කුටි මෙච්චර chance එකක් ඇවිල්ලත් මැතිවරණ කොමිසම දිනේ කියන්නේ මරෙන්නේ? ඒකනේ කාර්ය මං උන්ට ආදරේ. මේ අතද මේ ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට මැතිවරණ කොමිසම මේ පාර රාහු කාර්ය බලනවා කියන්නේ. සමහර විට රාහු කාලේ ව්‍යවස්ථාවටත් ඇතුළත් කරන්න අදහසක් තියෙනවා කාරි. අයි කියන්නේ රාහු කාලේ අයිති වෙනවා නම් එදාට ඡන්දේ තියන්නේ නැහැ. වෙන මොනවාද ඡන්දේ තියන්න බැරි දවස්? තව ඡන්දේ තියන්න බැරි දවස් තමයි. අහ හෝ නැගී ගන්න දවස්.